කැවිලි සැකසීම සැමට කළ නොහැකිය. එම අවශ්‍යතාවය සපුරාලීම වෙනුවෙන් වසබිසෙන් දොර ආහාර වර්ගවලට වර්තමාන පරපුර යොමු කිරීම වෙනුවෙන් තම ව්‍යාපාරය ආරම්භීය. 2002 අවුරුද්දේ පටන් අරගෙන 2003 අවුරුද්දේ මම ව්‍යාපාරය රෙජිස්ටර් කරා. රෙජිස්ටර් කරලා මම පොඩි වින් කරගෙන ගියා. මං හැම දෙයක්ම හදලා තියෙන දේවල් ඔක්කොම දේශීය දේවල්. දේශීය ආහාර තමයි නිෂ්පාදනය කරලා මේ වෙනකන් කරේ. ඒ අතරතුරේදී දැන් අපෙන් ඈත් වෙලා තියෙන සෛනික දේවල් වලට පුරුදු වෙලා. ඒ දේවල් තමයි දැන් නැවත වාරයක් මං ඉදිරිපත් කරන්නේ මේ දරුවන්ට දෙන්න. මේ දරුවන්ට දීලා මේවෙන් ඈත් වෙලා අට වර්ග කන්නේ නැහැ. කොළ වර්ග කන්නේ නැහැ. එවැනි දේවල් ගොඩ තියෙනවා මෙතන අපි හදන දේවල්. ඒ දේ ඒ නිසා තමයි මම මේ නැවත දැන් ඉදිරියට එන પરම්පරාවට අපි මේක නැවත වාරයක් අපි දෙන්න තමයි මේ උත්සාහ කරන්නේ. අපිට අහක යන ගොඩ දේවල් තියෙනවා අපිට. ඒ හැම දෙයකින්ම රසවත් ව රසකාරක දාන්න නැතුව අපිට හදලා නිෂ්පාදනය කරලා වෙළඳපොළට දෙන්න පුළුවන් දැන් ඉදිරි પરම්පරාවට. බතර මුල්ලේ බතරමේ ෆාම් ග්ලෝය කියන ආයතනයට මම දිගටම බඩු දාගෙන යනවා. ස්ටෝල් ලැබෙනවා. ඒවවලට ගිහින් අලවි කරගන්නවා අපි. ආයිත් එක දවසක් ආපු කෙනෙක් නැවත වාරයක් අපිට කෝල් කරලා අපේ ටෙලිෆෝන් නම්බරයට කෝල් කරලා බඩු ඉල්ලීමක් කරනවා. ඒ දවස්වලට අපි ඒක හදලා කරලා පිටරට යන කෙනෙකුට උනත් ඒක හදලා පැක් කරලා ඒ විදිහට දෙනවා. මට ව්‍යාපාර ගොඩ නගාගෙන යන්න උදව් කළා විදාතා මධ්‍යස්ථානයේ රදිසෙල් ලේකම් එක හරහා මිනිස් බලහා රැකියා අමාත්‍යංශෙන් මට උදව් කරගෙන යනවා. මේ අවස්ථාවත් මම හිතනවා ඉඳගෙන එම ආයතනයෙන් තමයි මට ලැබලා දීලා තියෙන්නේ. ඒකට ගොඩක් ස්තුතියි මං. තරුණ પરම්පරාවට ගොඩ දේවල් කරන්න තියෙනවා. ඒගොල්ලන්ට මේ දෙයකට අත ගැහුවොත් මේක දිගටම කරගෙන යන්න පුළුවන්. නමුත් ඒගොල්ලන් කරන්නේ ඒක නෙමෙයි. එක්ක වාහනයක් ත්‍රිවිලකක් ගන්නවා. එතන පොඩි මේකක් කරගෙන යනවා. ඒ උනට ඒක ස්ථීරව නැහෙනේ හැමදාකම. රජේ රස්සාවල් කී කිය හොය හොය යනවා. රජේ රස්සාවල්ට වැඩිය හොඳට මේ දෙයින් අපිට ජීවත් වෙන්න පුළුවන්. ඒක පස්සෙම යන්න අවස්ථාවක් නැහැ. මේ වගේ මේ හොය හොය යන්න අවස්ථාවක් නැහැ අපිට. මේ ලංකාව ගොඩාක් දුරට නිකන් ඉන්න එක තමයි වෙලා තියෙන්නේ. දැන් ගොඩාක් ආයතන ඉන්නවා උදව් කරන්න ඉන්නවා. රජේනුත් ඉන්නවා. නමුත් ගොඩාක් ආයතන තියෙනවා. ඒ ආයතනත් එක්ක සම්බන්ධ වෙලා දෙයක් කරගෙන යන්න පුළුවන්. අපි හැමදාම නෑ 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 අපිට බෑ බෑ කියන එක තමයි කියන්නේ. ඒුණාට ඒක කියන්න එපා කියන එකයි මම කියන්නේ. නිකරුණේ කාලය නොගෙවා උත්සාහය මත ඕනෑම අයෙකුට ව්‍යාපාරයක් ආරම්භ කළ හැකි වග ඇය අපට පවසනු ඇත.